ගලුලන්නේ හිරගයක්. ගුරු සිතකට දුක දුන්නොත් නැති වෙන්නේ පරපුරක්. අපි මෙහෙම කියලා මේ කතාව ඉවර කරමු. ඒ නිසා ඒ බින්දුණු හදවත් සුවපත් කරන එක ඒ අයට බාරයි. අපි පාසල් පද්ධති දිහා බැලීමේදී 240,000කට ආසන්න ගුරුවරුන් සිටින්නේ බි නමුත් දෛනිකව නිවාඩු යන ප්‍රමාණය 50,000කට ආසන්නයි. ඔබ දන්නවා අපේ පාසල් පද්ධතියේ ඉන්න ගුරුවරුන්ගේ සංඛ්‍යාවෙන් 78ක් පමණ කාන්තාවන් කියලා. ඊට අමතරව මේ ගුරු පද්ධතියේ 16,000ක් පමණ ස්ථිරවම වෙනත් ආයතනට අනුයුක්ත කරලා තියෙන්නේ. වෘත්ති සමිති ව්‍යාපාර නිදහස් කරලා තියෙනවා, ඩිප්ලෝමා වලට එළියට ගිහිල්ලා තියෙනවා, උසස් අධ්‍යාපනයට එළියට ගිහිල්ලා තියෙනවා, විදේශගත වෙලා එහෙම ගත්තම මේ ප්‍රමාණයත් 16,000යි. ඒ කියන්නේ දවසකට ගුරු පද්ධතියේ අවම වශයෙන් අර 66,000ක් ගුරු සේවය ඇතුලේ පාසල් පද්ධතිය ඇතුලේ සිටිය යුතු අය නැහැ. නිවාඩු ගන්න එක්කෙනෙක්වත් නීති විරෝධී ලෙස හෝ අනවශ්‍ය ලෙස හෝ එක කරනවා නෙමෙයි. ඒක අයිතියක්. ඒ අයිතිය උන් පාවිච්චි කරන්නේ. නමුත් දරුවන්ගේ පැත්තෙන් බැලුවම දරුවන්ට පාසල් පද්ධතිය ඇතුලේ මේ අඩුව පුරව ගන්න විදියක් නැහැ. අනේ මන්දා. මේ අමතතුමාට මතක් කරන්න කැමති විශේෂයෙන් ගුරු සේවයේ බහුතරයක් ඉන්නේ කාන්තාවෝ. කාන්තාව බහුතරයක් ඉන්න ගුරු සේවයේ ඒ කාන්තාවන් බොහෝ වෙලාවට ප්‍රසූති නිවාඩු යනවා. ඒ ප්‍රසූති නිවාඩු කියන එකත් මේ නිවාඩු අතර තමයි වැටෙන්නේ. මිස්ලට එන ළමයි හදන්න එපා කියලා කියනවා. එහෙම කියන්න පුළුවන් කමක් නැහැනේ. එතුමා කියනවා ගුරුවරු අක්‍රීයයි කියලා. මොකටද එතුමා මේක කියන්නේ? මේ 15,000 අලුතින් බඳව ගන්න. අනේ මන්දා. එසේ අපි මේ පිළිබඳව සැලකිල්ලට අරගෙන අපි ඉල්ලීමක් කළා අධිකරණ ජනාධිපතිතුමාගෙන් සහ ග්‍රාමාත්මතුමාගෙන් අපිට 15,000ක් අභ්‍යාසලාභීන් විදියට මඳව ගන්නට අවසර දෙන්න සහ ඒ අයට අදාළ පුහුණුවක් ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඉන්නේ. අපේ පුහුණු විද්‍යාල 8ක් තියෙනවා. අපි මේක කෙටි කාලින පුහුණුවක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සුදුනම් කරලා තියෙනවා. අනේ මන්දා. එතකොට ඒ 15,000 ගත්තත් ඔය විදිහම තමයි ඉන්නේ. ඔය විදිහම තමයි බඳව ගන්න වෙන්නේ. ඒ වගේම එතෙන්දී අපි තව කරුණක් මතක් කරන්න ඕනේ. එතුමා අභ්‍යාසලාභින් විදියට ගුරුවරු බඳව ගන්න පුහුණු කරන්න යනවා. එනවා එතුමාට මේවා වෙනස් කරන්න ඕන නම් පළමුවෙන්ම එතුමා කරන්න ඕන ආයතන සංග්‍රහය වෙනස් කරන එක. ඒ නිසා ආයතන සංග්‍රහය සහ ගුරු විවස්ථාවට අනුව ගුරුවරු බඳවා ගැනීමේ සම්මත ක්‍රමවේදයක් තියෙනවා. ගුරු විභාගයක් තියලා සම්මුඛ පරීක්ෂණයක් තියලා ඒකෙන් සුදුසුකම් තියෙන අය තමයි ගුරු සේවයට බඳව ගන්නවා. ඒ නිසා අපි ඒකත් මතක් කරනවා. ආස්ථා කීපෙදීම එතුමාට සාකච්ඡාවක් ඉල්ලුවා මේ පද්ධතියේ තියෙන ගැටලු හඳුනාගෙන ඒවට විසඳුම් දෙන්න මොනවද කරන්න ඕන කියන එක ගැන සාකච්ඡා කරන්න. ඒතර එතුමා ඒ වගේම මගහැරලා ඒ වගේම අපි එතුමාට අභියෝග කරනවා ගුරුවරු වෙනුවෙන් නැත්තම් මොකද්ද මේකේ තියෙන ගැටලුව කියන එක ගැන අපි කැමතියි එතුමාට පෙන්නලා දෙන්න. අනේ මන්දා.